ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ යන මෙන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. රටේ නීති හදන්න සංඝරත්නයේ අනුශාසන අවශ්‍යයි. අස්ගිරි පාර්ශවයෙන් ප්‍රකාශයක්. අලුත් ව්‍යවස්ථාවට කෝට්ටේ පාර්ශවයත් එරෙහි වෙයි. ලන්ඩන් කඨින මහෝත්සවයට සියල්ල සූදානම්. පුළුන්නරු පූජා භූමියට එන ආබාධිත සැදැහැවතුන්ට අලුත් මගක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් දෝෂාභියෝගයක්. නීති සම්පාදන ක්‍රියාවලියට මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීම රටේ ස්තම්ප්‍රදාය බව අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී නාහිමියෝ පවසති. නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීම මෙරට සම්ප්‍රදාය බව අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමිපාණෝ පවසති. රටේ පාලන කටයුතු සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීම පිළිබඳව සිවිල් සංවිධාන ඉක්උද්දා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරන පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමියෝ ඉතිහාසයේ මෙරට සිදු වූ වැදගත් සිද්ධීන්වලදී මහා සංඝරත්නය මැදිහත් වී ඇති බවද අවධාරණය කරති. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වයේ සංහිඳියාවට බාධාවක් බවද සංඝ භේදයේ ඇතිවන අයුරින් කිසිම පාර්ශවයක් කටයුතු නොකළ යුතු බවද ලේකකාධිකාරී පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කරති. ලන්ඩන් නුවර කඨින පුණ්‍ය මහෝත්සවයට සියල්ල සූදානම්. මහා නාහිමිවරුත් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයට වැඩම කරති. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවයට සියලු කටයුතු සූදානම් කෙරේ. ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ඇරයුමෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පෙම්සිරි මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ වන විට ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයට වැඩම කර සිටිති. ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බෝගොඩ සීලවිමල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරුවන පිළිගැනීමේ පුණ්‍යෝත්සවය ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වින. ලන්ඩන් නුවර කඨින පුණ්‍යෝත්සවය සඳහා මුතියංගන රජමහා විහාරාධිකාරී අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද බුරුන්දෙනියේ ධම්මරත්න නාහිමිපාණන් වහන්සේ, බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුවර ධම්මරක්කිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද හුරිකඩුවේ පඤ්ඤාසේකර ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ පූජ්‍යපාද වළල පේමාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වෙත ශ්‍රී ලංකාවේ සිට මේ වන විට වැඩම කර සිටිති. කඨින පුණ්‍යෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශවලින් සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවද වාර්තා වෙයි. වාර්ෂිකව පවත්වන ලන්ඩන් නුවර ප්‍රධානතම කඨින පුණ්‍ය මහෝත්සවය වන ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථාන කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරද ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර ඇති බව ලන්ඩන් නුවර අප විශේෂ නියෝජිත සුජිත් දිසානායක මහතා පවසයි. යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුදුදහමට එල්ල විය හැකි බලපෑම් නිසාම එය ප්‍රතික්ෂේප කිරීමට කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවත් තීරණය කරයි. අද සාකච්ඡා කළේ ඉදිරිපත් කළ තියෙන ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පත් මණ්ඩලයෙන් ඉදිරිපත් කළ තියෙන යෝජනා මාලාව ගැන. මේ යෝජනා මාලාවේ අපේ රටේ ඒකීය භාවයට ආරක්ෂාවට තව විවිධ කාරණාවලට විශේෂයෙන් බෞද්ධ ආගම පිළිබඳව තියෙන සමහර දේවල් විකල්ප යෝජනා වශයෙන් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේවා පිළිගත්තු පාර්ලිමේන්තුව ඉදිරියේදී ගැටළු රාශියක් ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා දැනට මේ යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කරලා පසුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා නම් ඒ සංශෝධනය කළ යුතු ඒවා සංශෝධනය කරගෙන ඉදිරියට යන්න කියන එක තමයි අපි ගත්ත තීරණය. රට හදන නියම ක්‍රමය අප සතුව ඇත. ගමේ ශක්තියෙන් අනාගතය ගොඩනගන හැටි මේ ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි.
රටේ දියුණුව සංවර්ධනය ඇතිකරන වැඩේ පටන් ගන්න ඕන වෙන කොහෙන්වත් නෙවෙයි ගමෙන්. ගමෙන් වැඩේ පටන් ගත්තොත් ඒ වැඩේ අතිසාර්ථක වෙනවා. මොකද ගමේ සංවර්ධනය තමයි අන්තිමට රටේම සංවර්ධනය වෙන්නේ. ගම සංවර්ධනය වුණහම නගර සංවර්ධනය වේගවත් වෙනවා. මොකද ගමයි නගරයයි හැමදාම යාකරන පාලම උනේ සංවර්ධන වැඩපිළිවෙල. හැබැයි මීට අවුරුදු 30-40කට 50කට විතර කලින් බැලුවොත් නගරයට වැඩිය ගම ශක්තිමත් වුණා. ඒකට හේතුව උනේ ගමේ සමගිය. ගමේ අපේ මිනිස්සු ගම සැලකුවේ පොදු වස්තුවක් විදිහට. මගේ ගම, අපේ ගම, හැම කෙනාගේම කටේ තිබ්බේ ඒ විදිහේ භාවිතාවක්. සුද්දගේ පාලන කාලෙත් සුද්දට විරුද්ධව කැරලි පටන් ගත්තේ ගමෙන්. ගමේ සාමූහික එකමුතුවෙන්. ගමේ සමගියට මුල් වුණේ ගමේ පන්සල, ගමේ නායක හාමුදුරුවෝ. ගමට පාරක් ඕන වුණොත්, පොදු ළිඳක් ඕන වුණොත් ඕනම පොදු දෙයක්ද. ගමම ජාති ආගම් කුල බෙහෙදයක් නැතිව රැස්වෙන්නේ ගමේ පන්සලට. මුල් පුටුව නායක හාමුදුරුවන්ට. ග්‍රාම සේවක මහත්තයත් ලොකු ඉස්කෝලේ මහත්තයත් මුල් වෙනවා ගමේම අදහස් ගන්න. කොල්ලෝ කෙල්ලෝ ටික මුල් වෙනවා ගමේ පාර, පොදුලිඳ, ඉස්කෝලේ, පන්සලේ අඩුපාඩු හරි හරියට කට්ටියම එකතු වෙලා ශ්‍රමදානෙන්ම වැඩේ පටන් ගන්නවා. එතන පුදුම එකමුතුවක්, පුදුම සමගියක්. එතන උපදේශකයෝ නැහැ, ඉන්නේ වැඩකාරයෝ විතරයි. ගමේ නායක හාමුදුරුවොත්, පොඩි හාමුදුරුගොල්ලොත් ගමම එක්ක හරි හරියට ශ්‍රමදානේ වැඩ. ඉතින් නියම විදිහට ගමම සංවර්ධනය වෙනවා. ගමේ එකමුතුව ගොඩනැගෙනවා. සංවර්ධනය එක්ක ගමේ සහජීවනය, සංහිඳියාව ඇති වෙනවා. අන්න ඒක රටටම පැතිරෙනවා. ඊට පස්සේ සමගියෙන්, සහජීවනයෙන් රටම සංවර්ධනයේ ඉදිරියට යනවා. ඕක තමයි අපේ තාත්තලගේ, සීයලගේ කාලේ සිද්ධ වෙච්ච නියම ග්‍රාම ශක්ති වැඩපිළිවෙල. ඊට පස්සේ ග්‍රාම ශක්තිය රටේම ශක්තිය වුණා. රටේ සමගිය, සහජීවනය, සංහිඳියාව සංවර්ධනය අපේ ක්‍රමයට සිද්ධ වුණා. මොන කරුමයක්ද මන්දා. මේ වෙනකොට අන්න ඒ නියම වැඩපිළිවෙල වල් වැදිලා. ගමේ රටේ සංවර්ධනය විතරක් නෙවෙයි, සහජීවනය, සංහිඳියාව, සමගිය, සහෝදරත්වය, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම, කැපවීම සියල්ල නැත්තටම නැති වෙන තැනට වැඩයෙදිලා, වැඩ සිද්ධ කරලා, ඒ ඔක්කොම කරලා ඉවර වෙලා අපිට අපේම කියලා දියුණුවේ ක්‍රමය පෙනි පෙනි තියෙද්දිත් ලෝකෙ කොහේ හරි අපිට නොගැලපෙන ක්‍රම ගෙනල්ලා අපේ පිටේ පටවනවා. ඉතින් රටම මං මුලා වෙලා අපේ දැනුම, අපේ ශ්‍රමය, අපේ ක්‍රමය අපි ළඟම තියාගෙන අඳුරේ අතපත ගානවා. දැන් ඉතින් හොඳටෝම ඇති, ඉවසුවා ඇති. අපි දැන් අපි ආයෙත් පරණ තැනට යන්නම ඕන. ඒ කියන්නේ ආපස්සට යනව නෙවෙයි, හරි තැනට යනව කියන එක. අන්න ඒ හරි තැන ඉඳලා හරි මාවතේ යන්නම වෙනවා. එහෙම නැති වුණොත් අපිත් සුන්, රටත් සුන්. රටේ දියුණුවට, මිනිසාගේ දියුණුවට අපි ආයෙත් රැස්සෙමු ගමේ පන්සලට. අපේ නායක හාමුදුරුවෝ මුල් පුටුවේ තියාගෙන ගමම රැස්වෙලා අපි කතා කරමු. කොහෙන්ද අපිට වැරදුනේ, කොහොමද ඒක හදාගන්නේ කියලා. අන්න ඒ දවසට නියතයි අපිත් රටත් එනවා නිවැරදි මගටම. ඔබේ දැනගැනීම පිණිසයි. පොළොන්නරුව පූජා භූමිය වන්දනාවට එන ආබාධිත සැදැහැවතුන්ට පහසු ප්‍රවේශ මාර්ගයක්. ලෝකුරුම පූජා භූමිය සංවර්ධන වැඩසටහන මගින් පොළොන්නරුව පූජා භූමිය වන්දනාමාන කිරීමට ආබාධිත වූවන්ට පහසුකම් සැලසීම සඳහා විශේෂ ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමට පියවරගෙන ඇතැයි වාර්තාවේ. ආබාධිත වූවන් සඳහා රෝදපුටු ආධාරයෙන් ගමන් කිරීමට හැකිවන පරිදි මෙම මාර්ග පද්ධතිය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. පොළොන්නරුව පූජා භූමිය නැරඹීම සඳහා පැමිණෙන විදේශිකයන්ට ප්‍රවේශ පතලවෙන් ලබාගන්න ආදායමින් මෙම විශේෂ මාර්ගය ඉදි කිරීමට කටයුතු යොදා තිබෙන බව මාධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගීන් 161,000ක්. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 161,940 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගවිද්‍යා ඒකකය පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ප්‍රතිශතයක් ලෙස එය 42.9%යි.
ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර ඔක්තෝබර් මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2499ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතර පවතින වර්ෂාව සමග මාතලේ දිස්ත්‍රික්කය තුළ යළි ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය අනතුරු අඟවයි. මෙම වසරේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2584 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව හඳුනාගෙන ඇත්තේ උකුවෙල මාතලේ නගර සීමාව සහ රත්තොට දඹුල්ල නගර සීමාවලිනි. මැලේරියාව පැතිරීමේ අවධානමක් නැතැයි අවධාරණය කෙරේ. රට තුළ යළි මැලේරියා රෝගය පැතිර යාමේ කිසිදු අවධානමක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලින් මැලේරියා මදුරු වාහකින් හමුවීමත් සමග රට තුළ යළි එම රෝගය පැතිර යාමේ අවධානමක් මතුව තිබෙන බව කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කොට තිබින. වාහක මදුරුවන් හමු වූ පමණින් යළි මැලේරියා රෝගය ව්‍යාප්ත විය හැකි බව නිශ්චිතව අනුමත කළ නොහැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. ආවේක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බැවින් රෝගය බෝවීමේ හැකියාව අවම බවද වාර්තාවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරන ලද්දේ පසුගිය වසරේදීය. ජාතික පාසල්වල ගුරු හිඟයක්. ජාතික පාසල්වල උපාධිධාරී ගුරුවරුන් 1400කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උසස් පෙළ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂයන්, තාක්ෂණ වේදය හා කෘෂිකර්ම විෂයන්වල මෙම ගුරු හිඟය පවතින බව වාර්තා වේ. ඊට අදාළ තරඟ විභාග මේ වන විට අවසන් කර ඇති අතර සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදු කෙරේ. දිවයිනේ සියලු ජාතික පාසල්වල පවතින උපාධිධාරී ගුරු හිඟය පියවීමට මෙමගින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. වැස්ස ඉල්ලා පොළොන්නරුවේ ගොවියෝ හඬා වැටිතේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට වර්ෂාව නොලැබීම හේතුවෙන් මාස්කන්නේ වගාවට සූදානම් වී සිටින ගොවියන් දැඩි අසිරුතාවයකට පත් ඇතැයි වාර්තා වෙයි. වර්ෂාව නොලැබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ පුරා පවතින කුඩාවැව් රැස්සක් මේ වන විටත් සිඳී කුස්තැයි අප වාර්තාකරු පවසයි. ලිංබලද ජලය සිඳියාම හේතුවෙන් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ එළබටු වැව, මීගස් වැව, මිරිසේන, වඩික වැව, ඇටඹ ඔය, මහතලා කොළ වැව ආදී ප්‍රදේශවල ජනතාව මාස 3ක පමණ සිට වගාවන් සඳහා බිම් සකස් කොට වර්ෂාව අපේක්ෂාවෙන් පසු වෙති. ඉදිරි දින කීපය තුළදීවත් වර්ෂාව ආරම්භ නොවුනහොත් ගැටලු රැස්සකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට ප්‍රදේශවාසීහු පවසති. අපිට ඒ සල්ලිවත් නැතුව දැන් අපි මෙහෙම ජීවත් වෙන්න දෙයක් නැහැ. වැව වැව් වලින් වතුර ගන්න බෑ. අපි මේක ගොඩ හේන් ක්‍රමයට තමයි මේවා කරන්නේ. අපි ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඉතින් හාලා කියලා බලා ඉන්න දැන් වහින්නේ නැහැ. දැන් ගිය කන්නේ වැස්සෙත් නැහැ. ඒ අපි කොහොමද කරන්නේ කියලා ඉතින් දැන් මාස 3ක් විතර බින්සකසමනේ. උදළු ගාලා හාලා මේ උදළු ගාලා ඔක්කොම පොඩි පොඩි වල් ගලවලා ඔක්කොම කරලා මේවා කරලා තියෙන්නේ. මේ පාත්ති දාගෙන බලන් ඉන්නේ. මේ බලන්න පාත්ති දාලා කොත්තර කරලා වතුර කලින් අදා තමයි මේ 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 කොස් ගහක් කරි රැකගන්නේ. මේ කොස් ගහක් මේ දෙහි ගහක් රැකගන්නේ ඔක්කොම වතුර කරෙන් අදින්නේ. වැස්ස ඉදින් දැන් අපි බලා ඉන්නේ මෝෂන් වැස්ස වහී කියලා. දැන් මේ මේ වෙනකොට වෙනද වැහි වහිනවා. අපි මේ වෙනකොට බඩේ පැල හිටවලා සාමාන්‍ය මේ සයිස් පැල. දැන් මේ මොනවා ඇටයක් තාම හිටව ගන්න බැන්නවනේ ගෙවල් ඇට ගෙනල්ලා ගෙවල් වල. ඉතින් ඒක කරගන්න විදිහක් නැහැ. අපිට වැස්ස නැතුව තමයි ඉන්නේ. දැන් අවුරුද්දයක් විතර වැස්ස නැහැ. අපි ඉතින් ගෝචන් කරන්නේ මෙහෙ තමයි. වෙන ගෝචන් කරගන්න නැහැ. දැන් ගිය මාස්කන්නේ වැඩ කරගන්න නැතුණා. මේ මාස්කන්නේ වැඩ කරගන්න නැහැ. දැන් වැසෙන තින්ද තමයි බලාගෙන ඉන්නේ. මේවා මේ හරි ගසගෙන දැන් අවුරුද්දයක් වැස්ස නැහැ අපිට. ඉතින් හේම් පිරිසුද්ධ කරගෙන වැහි නැති අඩුව තමයි අපට තියෙන්නේ. මේ බඩෙනු වැටයක් හරි රට කජුටියක් හරි අට කරගන්න ඒත් නැහැ. ඉතින් හැමදාම නායයන් වහිනවා අපට. එහෙමත් නැහැ ඒක තමයි. ඉතින් අපට වැස්ස ටිකක් නැති එක තමයි අපට. අපි ඉතින් හේම් පිරිසුද්ධ කරන හිටට වැඩක් නැහැ. ඉතින් වැස්ස නැත්නම් ඌගේ වැඩක් නැති වෙනවා. අපිට මත වැහිත් නැහැ, වර්ෂාවත් නැහැ. මේ දැන් මේ උදුළු ආගෙන උදුළු ආගෙන යනවා. ඉතින් අපි බලන ඉන්න මේ මාසේ 15 20 වෙනකොට තොයි කියලා ඒත් නැහැ. මොනවා කරන්නද ඉතින් අය? උලි මලිත් නැහැ අද. රටේ ලෝකයේ ඇත්ත දේකුත් නැහැ. අපිට වර්ෂාවත් නැහැ, කුරු පිටිත් නැහැ, කණ්ඩ බොණ්ඩ දේකුත් නැහැ. ඒ වැස්ස නැතුව තමයි මේ බලාගෙන ඉන්නේ. මේ මාසයක් විතර වෙනවා. දැන් මේවා හාල කරලා ඔක්කොම හරි ගසලා
අද වහි හෙට වහි කියලා මේ හැමතැනම වහිනවනේ. මෙහාට වැස්ස නැතුව තමයි ඉන්නේ මේ. කුඹුරු වැය මෙහෙම එපා වෙලා තියෙන්නේ. ඉතින් දැන් දෙපාරක් කාලා මේවා හරිගසලා තියෙන්නේ මේ. දැන් ආයෙත් කැලේ එනවා. වැල හදාගන්න විදිහක් නැතුයි තමයි ඉතින් බලාගෙන ඉන්නේ. වියදම් කොච්චර වියදම් කරලාද මේ බලාගෙන ඉන්නේ ඉතින්. රටවට සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පාලමක අලුත් වැඩියාවක් හේතුවෙන් යාපනය සහ නාවක් කුලිය දුම්රිය ස්ථාන අතර හෙට සිට ලබන 27 වැනිදා දක්වා දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මගින්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද දෙපාර්තමේන්තුව කියා සිටී. ඒ අනුව යාපනය සහ නාවක් කුලිය දුම්රිය ස්ථාන අතර හෙට සිට අලුත් වැඩියාව අවසන් වන තෙක් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඉතා අසරණ පවුලකට නිවසක් ඉදිකර දීමට දෙනියාය පොලිසිය ක්‍රියා කොට තිබේ. කේ අමරදාස මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු ඉතා අසීරුතා රැසක් මැද ජීවත් වූයේ ඉතා කුඩා නිවසකය. ඒ පිළිබඳව දෙනියාය පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ අවධානය යොමුකොට පොලිසියේ මැදිහත් වීම මත මෙම නිවාස ඉදිකර දී ඇත. මේට සමගාමීව පසුගිය මැයි මාසයේ දෙනියාය ප්‍රදේශයට ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග තම ජීවිතයේද නොතකා විදුලි කම්බියක ආධාරයෙන් ගමන් කොට ජීවිත අටක් බේරාගත් පුද්ගලයෙකු ඇගයීම, ආබාධිත අයෙකුට රෝදපුටුවක් පිරිනැවීම, පොලිසියකට පුද්ගලයෙකු පැමිණි පසු සේවා ලබා ගැනීමේදී පිළිපැදිය යුතු කරුණු අඩංගු පොතක් එළිදැක්වීම ආදියද පසුගියදා සිදු කෙරිණ. ලොවට සිදු වූ සිදුවීම් විදෙස් පුවත් තුළින්. ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් එන ලකුණු. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයෙන් පහකිරීම සඳහා දෝෂාභියෝග ව්‍යාපාරයක් එරට කෝටිපති ව්‍යාපාරික ටොම් ස්ටේය විසින් දියත් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක් කරන්නයි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් වෙත ලිපි යොමු කරන ලෙසයි. ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග ව්‍යාපාරය සඳහා ටොම් ස්ටේය යුටියුබ් වෙබ් අඩවියකට එක් කර ඇති විනාඩියක ප්‍රචාරක පටය සඳහා වැය කර ඇති මුදල $10 මිලියන. ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාව න්‍යෂ්ටික යුද්ධයකට ලං කර ඇති අතර යුක්තිය දුරස් කර ඇති බවටද චෝදනා එල්ල කොට තිබේ. ඇමරිකාවෙන් ඉවත් වෙන්නේ උතුරු කොරියාව ඔස්ට්‍රේලියාවට යවුල් ලිපිය තවත් රටවල් ගණනාවකටත්. උතුරු කොරියාව විසින් ඔස්ට්‍රේලියාවට විශේෂ ලිපියක් එවා ඇති බව ඔස්ට්‍රේලියානු රජය පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස ඉල්ලීමක් කරමින් උතුරු කොරියාව විසින් මෙම ලිපිය එවා ඇති බවට වාර්තා වෙයි. උතුරු කොරියාව විනාශ කර දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අදාළ ලිපියෙන් දැඩි ලෙස හෙළා දැක ඇත. ඔස්ට්‍රේලියානු වගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ මෙම ලිපිය වෙනත් රටවලටද යවා ඇති බවයි. ඉන්දුනීසියාවේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය හරහා මෙම ලිපිය යොමු කර ඇති අතර උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව විසින් මෙය ලියා ඇති බවද වාර්තා වෙයි. ට්‍රම්ප් පරිපාලනයේ සාහසික ක්‍රියාවන්ගෙන් ඉවත් වී සිටින ලෙසට අනෙකුතු රාජ්‍යන්ට ඉල්ලීමක් කර ඇති අතර ඉදිරියේදී භයංකාර න්‍යෂ්ටික විනාශයක් සිදුවිය හැකි බවටද මෙම ලිපියෙන් දන්වා තිබේ. ජපානයට, දකුණු කොරියාවට සහ ඇමරිකාවට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් උතුරු කොරියාව විසින් මෙවන විට උණුසුම්කාරී වාතාවරණයක් බිහි කර ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි. චක්‍රලේඛයක් ලෙසින් මෙම ලිපිය තවත් රටවල් බොහොමයකට යවා ඇති බවද අගමැති ටර්න්බුල් වැඩිදුරටත් අනාවරණය කර සිටී. ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපළ ආරක්ෂාවත් තරකෙරේ. සිඩ්නි නුවර සිට ගමන් ඇරඹීමට සූදානම් වූ එමිරේට්ස් ගුවන් යානයක් IS අනුගාමිකයන් විසින් පුපුරවා හැරීමට උත්සාහ කිරීමේ සිද්ධියෙන් පසු ඔස්ට්‍රේලියාව සිය ගුවන්තොටුපළ ආරක්ෂාව තරකර තිබේ. මෙම සිද්ධිය සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ පුපුරණ ද්‍රව්‍ය ගමන් බඩු සමග ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කෙරුණේ එහි බර සීමාව ඉක්මවීම හේතුවෙනි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු පසුව අත්අඩංගුවට ගැනින. මෙම සිද්ධියෙන් පසු සිය ගුවන්තොටුපළවලට ත්‍රස්ත්‍ර ප්‍රහාර එල්ලවීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය පියවර රසක් ගැන තිබේ. යටතේ ගුවන්තොටුපළ සේවකයන්ද දැඩි පරීක්ෂාවට ලක් කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි. වෙස්වලාගත් පොලිසිය ලන්ඩන් පොදු ප්‍රවාහන සේවාවල. ලන්ඩනයේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනයන්ට වැටබැඳීම සඳහා ලන්ඩන් පොලිසිය හා
ට්‍රන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනය එක් විශේෂ වැඩසටහනක් දියත් කර ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව එම පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ කරුණු ගොනු කිරීම සඳහා වෙස්වලාගත් පොලිස් නිලධාරීන් යොදවා ඇත. ට්‍රන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනය පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන්ගෙන් 90%ක්ම වාර්තා නොවන බවයි. මෙසේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනයන් වැඩ පැවැත්වීම සඳහා විවිධ රටවල වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමේ සහ ඒවා වැළැක්වීමේ ක්‍රම ක්‍රියාත්මක කරමින් පවතී. ඉන්දියාව, තුර්කිය වැනි රටවල් මෙම ක්‍රියාවලියේ පෙරමුණගෙන කටයුතු කරන අතර ඔවුන් කාන්තාවන් උදෙසා වෙන් වූ බස් රථ, ත්‍රිරෝද රථ, දුම්රිය මැදිරි ආදී හඳුන්වා දී ඇත. මුහුණු ආවරණ ඇඳුමට කැනඩාවේ ප්‍රාන්තයකින් තහනමක්. කැනඩාවේ ක්වෙබෙක් ප්‍රාන්තයේ විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබා ගන්න අවස්ථාවක මුහුණු ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කර තිබේ. මෙම නවනීතිය සමග පුර්කාවකින් හෝ නිකාප් ඇඳුමින් සැරසී සිටින රජයේ නිලධාරිනියන් ඇතුළු මහජන සේවයක නිරතව සිටින අයට මෙන්ම මහජන සේවයක් ලබා ගන්නා සෙසු මුස්ලිම් ප්‍රජාවටද මෙම නීතිය බලපැවැත්වෙන බව වාර්තාවේ. කෙසේ වෙතත් මෙය මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කර පැනවූවක් නොවන බව එම ප්‍රාන්තයේ බලධාරීන් කියා සිටී. එමෙන්ම මෙය සමස්තයක් ලෙස මුහුණු ආවරණය කරගෙන සිටින සියලු දෙනා වෙත පැනවූ නීතියක් බවද කියා තිබේ. මේ සමගම ක්වෙබෙක් ප්‍රාන්තයේ ජීවත් වන ඉස්ලාමීය ප්‍රජාවට මහජන සේවාවක් ලබා ගැනීමේදී, බස් රථයක ගමන් කිරීමේදී, මහජන පුස්තකාල භාවිතා කිරීමේදී හෝ සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි මහජන සේවා ලබා ගැනීමේදී සිය මුහුණු නිරාවරණය කිරීමට නව පනත මගින් සිදුවන බව සඳහන් වේ. මේ ආකාරයෙන් මුහුණු ආවරණීවත් කිරීමේ නීති පැන වූ ප්‍රථම රට කැනඩාව නොවන අතර මීට පෙර ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් කීපයකම මෙවැනි නීති පැනවුණි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශී ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යළිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.